පසුගිය 21වනදා සිට ක්‍රියාත්මක කර පරිදි ජල ගාස්තු සංශෝධනය කළ බව ජල සම්පාදන හා ජලාපවාන මණ්ඩලය සඳහන් කරනවා. සමෘතිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ත කාණ්ඩය, රජයේ පාසල්, රජයේ උපකෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යන අංශ මෙම නව ජල ගාස්තු සංශෝධනයට අයත් වෙනවා. මිල සූත්‍රයේ මත පදනම්ව ජාතික ජල සම්පාදන හා ජලාපවාන මණ්ඩලය ගෘහස්ත ජල පරිභෝජකින්ගේ ජල ගාස්තුව 7%ක්ද රජයේ රෝහල්වල 4.5%ක්ද පන්සල් සහ ආගමික ස්ථානවල 6.3%ක්ද අඩු කිරීමට අනුමැති හිමිවති වෙනවා. ඒ අනුව සමස්තයක් ලෙස 5.94%ක්ින් ජල ගාස්තුව අඩු කිරීමට කැබිනට් අනුමැති හිමි වුණා. ගෘහස්ත කාණ්ඩයේ 1.05%දක්වා ගාස්තුව ඒකකයක් රුපියල් 60-50%දක්වා රුපියල් 10%ක්ින් අඩු කෙරුණා. ඒකක 76-100 අතර ඒකකයක් සඳහා අයකරන ගාස්තුව රුපියල් 270-250 රුපියල් 20%ක්ින් පහත දමා තිබෙනවා. රජයේ සහ රජයේ උපකෘත පාසල් කාණ්ඩයේ සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යටතේ සියලු ඒකකයන් සඳහා අය කළ රුපියල් 60ක ගාස්තුව රුපියල් 5%ක්ින් පහත දමා ඇති අතර එහි නව ගාස්තුව වන්නේ රුපියල් 55%ක්. මේ අතර ඒකකයක් රුපියල් 100ක්ව පැවති රජයේ රෝහල් සඳහා භාවිත කරන ජල් ඒකකයක් රුපියල් 95ක් දක්වා රුපියල් 5%ක්ින් අඩු කිරීමට කටයුතු කරනවා. කිසිවිටත් මෙම ජල ගාස්තු සංශෝධනයටතේ මාසික සේවා ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු කර නැහැ.